සුබ දවසක් මට ඔන්න මම අදාවේ වීජ්‍ය භාග කියන පාඩම අරගෙන. එතකොට වීජ්‍ය භාග කියන්නේ මොනවද කියලා චුට්ටක් මම කියලා දෙන්න. එතකොට ඔයාලා දන්නවද මෙන්න මේ බාල සංඛ්‍යා එක බෙදීම දෙක එක බෙදීම තුන දෙක සුළු කරන්න තියෙන බත මොකද කරන්නේ මුලින්ම පොදු හරය ගන්නවානේ. එතකොට පොදු හරය ගන්නකොට මෙන්න මේ සංඛ්‍යාවේ කුඩා පොදු ගුණාකාරය අරගෙන. එතකොට දෙකේ තුනේ කුඩා පොදු ගුණාකාරය කියන්නේ කොපොගු කියලා ගත්තොත් එනවා දෙකේ වැටෙන බල දෙකේ පළවෙනි බල තුනේ වැඩි බල තුනේ පළවෙනි බල එතකොට දෙකේ පොදු දෙකයි. එතකොට පොදු හරියට එන්නේ 6. එතකොට මේක 6 වෙනවා මුල කරන්නේ 3ෙන් ගණන් කරනවා. එතකොට උඩ එකක් 3ෙන් ගණන් මේක 6 කරගන්න 2ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට උඩ එකක් 2ෙන් ගුණ කරනවා. එතකොට මේක උත්තර වෙනවා 6ෙන් 1ක් කියලා. එතකොට මෙහෙම තමයි සංඛ්‍යා භාග සුළු කරන්න තිබුණා. එතකොට දැන් අපි බලමු වීජ්‍ය භාග සුළු කරන්න තිබුණා කොහොමද සුළු කරන්නේ කියලා. එතකොට වීජ්‍ය භාග වලත් වෙනසක් නෑ අපිට. මුලින්ම වරනේ පොදු හරයක් ගන්න ඕනේ. ඒක සුළු කරන්න තිබුණා. එතකොට මේකේ පොදු හරය ගන්න හරයන් දෙකේ කුඩා පොදු ගුණාකාරය අරගෙන උදාහරණයක් විදිහට මම ගන්නවා 1 බෙදීම 3x දාන්න 2 බෙදීම 5x කියලා දෙනවා. හරිද? එතකොට මේකේ මේකේ හරය 3x මේකේ හරය 5x නේ. එතකොට ඒ දෙකම මුලින්ම කුඩා පොදු ගුණාකාරය ගන්නවා. එතනම මේ තුනේ පළවෙනි බලය වරක් x ක පළවෙනි බලය ඉතින් පහේ පළවෙනි බලය වරක් x ක පළවෙනි බලය. එතකොට කුඩා පොදු ගුණාකාරය වල අසමාන පද වල වැඩි බලය. එතකොට 3 වරක් 5 වරක් x ක වැඩි බලය x ක. එතකොට මේකේ තව 15x ක. එතකොට පොදු හරය වෙනවද 15x. මම මේ ගන්න විතරයි පොදු හරය ගන්න විදිහට කියලා දෙන්නේ. අනිත් ඒවා එකපාරම ගන්න. හරිද? මෙතන බලන්න 15x මේක 5 වල වෙනවා. කුඩේ එකක් 5 වල වෙනවා. මෙතන 15x වෙන 3 වල වෙනවා. උඩ එකක් 3 වල වෙනවා. 6යි. එතකොට වෙනවා 11 වෙදීම 15x. හරි. ඊට පස්සේ අපි මෙතන පොඩ්ඩක් සංකේත ගන්නට යනවා. බලන්න මම ඊළඟට තෝරගත්තා 5 වෙදීම m ගේ 3 වෙනි බලය. 5 වෙදීම m ගේ 3 වෙනි බලය. එතන 1 වෙදීම 2f. එතකොට මෙතන පොදු හරයක් අපිට ගන්න වෙනවා බලන්න m ගේ 3 වෙනි බලය දෙනවා අය 2m තියෙනවානේ. එතකොට පොදු හරය ගන්න විදිහ කියලා දුන්නොත් m ගේ ගණිත උත්තරේ වැඩි වෙන බලය m ගේ 3 2m කියන්නේ 2ගේ පළවෙනි බලය නේද m ගේ පළවෙනි බලය. එතකොට කුඩා පොදු ගුණාකාරය නෝ 2ගේ බලය වර m ගේ වැඩි වෙන බලය 3. එතකොට එතකොට කුඩා පොදු ගුණාකාර මේ පොදු හරය විදිහට මොකද්ද 2 m ගේ 3 වෙනි බලය. එතකොට මේක 2 m ගේ 3 වෙනි බලය වෙනකොට මේක 2 ගුණ වෙනවා. එතකොට උඩ එකක් 2 10යි. මේක 2 m ගේ 3 වෙනි බලය වෙනකොට තමයි m වර්ගයේ ගුණ වෙනවා. එතකොට මෙතනම m වර්ගය. දැන් මේක තමයි අවසාන උත්තරය. මීට අපිට සුළු කරන්න බෑ. මෙතන විතරයි අපිට ගන්න පුළුවන්. හරිද? ඊපස්සේ අපි තව එකක් යමු. ඊළඟ නම් පද 3ක් තියෙනවා. වීජ භාග 3ක් එකතු කරගෙන තියෙනවා. ඊට පස්සේ ඒක කොහොමද කියලා අපි බලමු. එතකොට මෙතන තියෙනවා මේ වෙලස 2 බෙදීම x දන්න 2 දන්න 3 බෙදීම x වෙන 5 දන්න 1 බෙදීම x. එතකොට බලන්න මෙතනත් වීජ භාග 3ක් තියෙනවා. එතකොට වීජ භාග 3ේ පොදු හරයක් ගන්නවා. එතකොට පොදු හරය ගත්තේ මුලින්ම කරන්න ඕනේ මෙලේ හරයක් දුන්නේ කුඩා පොදු ගුණාකාරය ගන්න ඕනේ. ඒක ගන්නේ මතකයි කියලා මම හිතනවා. එතකොට කුඩා පොදු ගුණාකාරය ගන්න මේක තනි පදයක් නෙවෙයි ප්‍රකාශන. මේක ප්‍රකාශන මේක තනි පදයක්. එතකොට ඒ වගේ අපි කුඩා පොදු ගුණාකාරය ගන්න එක මම කලින් වීඩියෝ එකේ කරා නේද? ඒක වඩා බලන්න. දැන් මම මේ එකපාරට කියනවා කුඩා පොදු ගුණාකාරය එනොත් x දන්න 2 වරක් x දන්න x ලින 5 වරක් x නේදව කුඩා පොදු ගුණාකාරය මේ පද තුනේ. එතකොට මේක පොදු හරය 2x x දන්න 2 වරක් x ලින 5 වරක් x වෙනද එතන මේ දෙකෙන් ගුණ වෙනවා. එතකොට වෙනවා 2 වරක් x ලින 5 වරක් x. මේ ටික අර සංකේත සුළු කරද්දි 3යි පොදු හරය එන්නන x ලින 2 ගුණ x ලින ගුණ කරන්න ඕනේ. එහෙනම් මේක ගුණ කරන්න ඕනේ x ලින 2 ලොයි x කියලා දාන එක. දැන් මේක යටතේ
एक्स විතරයි තම මේ දෙකම කළ වෙනවා x දාන දෙක වරක් x වෙන පහ වෙන මෙහෙම වෙනවා අපිට ඕන මේක දවස් සුළු කරන්න පුළුවන් හරිද එතකොට අපි ඔක් සුළු කරලා ඔන්න උත්තර ලියමු බලන්න මේ දෙකයි මේ x ගත්තාම 2x ඒක x ක්‍රම වලටම 2x වර්ග වෙන 10x දාන 2x වර්ග එමාර මෙතන අපි සුළු කරගමු මේ x වර්ග පද ටිකයි x ගේ පද ටිකයි එකපාර සුළු කරගමු බලන්න 2x වර්ග 3x වර්ග එක දෙච්චම් 5x වර්ග මේකයි 6x වර්ග 6x වර්ග දෙන්න ඍණ 10x වෙන ඍණ 6 වෙන ඍණ 3 එතකොට ඍණ 16 ඍණ 18 වෙයි x ඍණ 10 මේක පොදුවේ හැම දෙම x ධන 2 x ඍණ 5 x මෙන්න මෙහෙම තමයි මේ ගන්න සුළු කරන්නේ. එතකොට මේකට ටිකක් දිගට ආව මොකද පොදු මේ විද්‍ය ප්‍රකාශ තුනක් සුළු කරන්න තිබ්බේ. ඒ හින්දා ටික මට දිගට ආ. හරිද? හරි. ඊට පස්සේ අපි බලමු. අඩු කරන්න දෙන මේ වගේම ගන්නවා. 3යි x ධන 5 වෙන 2 වෙදීම x ධන 2 අපි අනුගාමී දෙපාරක් කරේ නැති නෝ මේක ගත්තේ. එතන මේක පොදු හරය ගන්නවා. පොදු හරය මේ දෙකේ ගුණ දෙන්නේ. ධන 5 වරක් x ධන 2. එතකොට ඔයාලට මේක තේරුම් ගන්නත් මේක පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න. එතකොට මෙතන පොදු හරය x ධන 5 වරක් x ධන 2 න. එතකොට x ධන 5 මෙතන දෙනවා. ඊට පස්සේ වාරි x ධන 2 මේක ගුණ කරනවා. එතකොට 3 x ධන 2 ගුණ වෙනවා. මෙතන ඍණ 2. ඍණ 2 වරක් එතන x ධන 2 දෙනවා එහෙනම් x ධන 5 ගුණ වෙනවා දැන් උඩ ඒ කියන්නේ ළමයේ සුළු කරමු 3x ධන 6 වෙන 2x වෙන 10 x ධන 5 x ධන 2 අපිට මේක තව සුළු කරගන්න පුළුවන් අවසාන උත්තරයට එනවා දැන් චුට්ටක් බලන්න බලන්න 3x වෙන ඍණ 2x වෙයි x මෙතන ඍණ 4 x ධන 5යි x ධන 2යි මෙන්න මේක තමයි මේකේ උත්තරය හරි මේක කලින් කරවලා ලේසි එකේ හෙටකොල මොකද මේක තෝරා ගත්ත මෙතන තියෙන අඩු කිරීම මෙතන තියෙන පද තුනක එකතු කිරීම අඩු කිරීමයි එකතු කිරීම අතර වෙනස මොකද කියලා බලන්න මෙන්න මෙතන අඩු කිරීමේදී ඇති මෙතන ඍණ දාලා දැන් මේ ඊළඟට දෙන එක අනිවාර්යයෙන්ම වරහන් කරගන්න නැත්නම් ඔයාලා සුළු කරලා තියෙන පඩඩේ හරි අපි තව ගණන් දෙකක් බලමු ඒ ගණන් දෙක මීටරවල පොඩ සංකීර්ණ එතකොට අපිට සාධකීමත් වාරණ වෙනවා ඒවා සුළු කරන්න නම් දැන් මම හිතනවා ඔයාලා සාධක වලට කියලා මතක ඇති කියලා ඒ හින්දා සාධක වලට කියලා කතා කරන්න එකපාරම ඒවගේ සාධක වල පෙන්නනවා බලන්න මෙහෙමයක් තියෙනවා t ධන 1 t වර්ග ඍණ 1 ඍණ 5 අඩු කිරීම එකතු කිරීම 1 බෙදීම t ධන 1 හරි බලන්න මෙතන පද ටිකක් තියෙනවා හැබැයි මෙන්න මෙතන තියෙන මොන පද වර්ගයක්ද වර්ග දෙක අතරේ උත්තර වර්ගයක් ඉත කියන්න අපි කේ වර්ගයක් වර්ග දෙක අතර. එතකොට ඒක සාධක කඩාවගෙන ඉන්න මොළින්ම. ඒක තමයි පළවෙනි කියව. t ධන 1. මෙතන නෝ. t ධන t වර්ග t ධන 1යි t ඍණ 1යි. එක බෙදීම t ධන 1. මෙන්න මේකේ ඕන නම් අපිට පුළුවන් මම ඒක සුළු නොකර ඉන්න මොකද වෙලා ඒක පල්ලගයි. එතකොට මේක පොදු හරයක් ගන්න ඕනේ. එතකොට පොදු හරයට එන්නේ t ධන 1 වාර t ඍණ 1
मेतन साधन उत्तर मम्मी उठी शुरू कर वाहन दागा प्रकाश बीजे भागुरा।